මියගේ සිසවා බස්සකේ පිටිපස්සේ බාඩිවෙලා සංගීත බා්ඩයක් වාතනය කරමින් සිටිය. තික්ක වෙලාවකදි හු සංගීත බාන්ඩය පැත්තකින් කියලා බස්සක හෙමින්ියන්නේ අයි කියලා ඔලළුව පිටතරදාලා බලලා තියෙනවා. ඒක්කම තමයි කෑ ගැහවේ. පස්ෙක නතරකර පල්ලනකොට මේ සිසවාගේ ඔළුව ලයිට්කනුවකට හිරවෙලා තිබුණනාා ඇයි. බිංගිරිිය කියල කඩිකමුවයේ සිට උනවර්න ප්‍රදේශයේ සංචාරයකට පැමිණි අවස්ථාවේ. රූමාස්සලද විදුලිකනුවක හිසවවැති. මිය කියිය පාසල් සිසුවවාගේ මරණපරීක්ෂණය ති ඉහළ කඩිගමෝ ශ්‍රී පුෂ්පාම විහාරාධිපති රත්මල්ලේ සාරධ හිමියෝ සාක්ෂි දැමින් පැවස්සූහ. මෙසේ ියකොඇත්තේ පංගිරිිය පොලිස් වස මේ කඩිගමුයි හල කඩිගමෝ හින් පන්නාව පුෂ්පාරාම විහාර මාවතේ පදිංචි බරාගෙතර ධර්මපාල මහාවවිදුහලේ කොළහවසරේ ඉගැනුම ලැබූ. ඒ මේ අශේෙන්නමති දාසය හැවරදි පාසල් සිසුවක්කි. මේ පිළිබඳ මාරනපරීක්ෂණය හදසසි මර්ණනපරිීක්ෂක මහේෂ් ධර්මරත්න මහතාාවේ සින් කරාපිටිය රහලේතේ පැවත්වූ අවස්ාාව විහාරාතිපති හිමියෝ සක්ෂ දෙමින් වැඩදුල්ටක් මෙසේ කියා සිටියා මම ශ්‍රී පුෂ්පාරාම විහාරය විහාරාධිපති අපේ විහාරස්ථානයේ දහම් පාසලක් තියෙනවා එහි ප්‍රතාාන ආචාරයවරයා මම. දහම් පාස්සලේ ළමයි හාරසය පණහා කින්නවා. දහම් පාසලේ සිසුන් පිරිසක් බස් දෙකින් සංචාරයකට ගාල්ලටආවා උතේ පහයි තිහද කඩිගමුෙන් පිටත්වේ උදේ අටයි තිහ වෙනකොට ගාල්ලට ආවා කොක්කල මාටින් වික්‍රමසිහ කෞතුගාගාරය බල ගාල්ලටඇවිත් වරායට ගියා පස්සෙ ක් සුවත්ත පන්සල් දැවිත් තවල්කෑම කාල රූම අස්සල ගියා ඒ වෙනකොට වෙලාව හවස දෙකා මාර්ට විතර ඇති බස් දෙකෙන් අපේ බස්සක පිටිපස්සෙන් ගියා අපේ බස් එකේ ළමයි පනස් දෙකා හෙටියා බස් එකේ පිටිපස්ස අසුන මිය කියිය සිසුව සංගීත බාන්ඩයක් පාතනය කරමින් හිටිය. ටික්ක වේලාවකදි බස්සක හෙමින්න්නන්නේ ඇයි කියලා බලන්න හු ඔලුව පිටතට දාලා තියෙනවා ඒක්කම ළමයි කෑ ගැහුවා ඉතිරින්නා වාහනයකට ඉඩ දෙන්න බස් එක එන් කරනකොට මියගේ සිසුවවාගේ ඔළුව ලයිට්කනෝක වැදිලා කියා දැනග ත් බස්සක පස්සට ගත්තා ඒවෙලාවෙ හුට කතාකිරීමට පුළුවන්කමක් තිබුණ නැහැ. සිහිය තිබුණා. අපි උදව් ඉල්ලවා. ඒ ළඟහිටිය තරුණු පිරිසක් වාහනයකින් සිසුව කරපිට ස්පරිතා ඇල්ටගෙනාව මමත් තවත් වාහනකආවා සිස්ුව තැරිසත්කාරය ඒකේට ඇතුල් කලා. විනාඩි හතලිස්ාගට විතර පසේ දොස්සරලක් කිව හැකිඉක්මින් අම්මට දැනුම් දෙන්න කියලා. මියකේ සිසුවවාගේ මවවන කුලසිංහ අරච්චිලාගේ නිර්මලා සාක්ෂි දෙමින් මෙසේ පැවසවාය මේ නැතිවෙලා ඉන්නෙ මගේ බාලපුතා එයා මේ පාර සාමාන්‍යපළ විභාගට ලියන සූදානමින් හිටිය. පුතා පාසලේ ශිෂනායකි පුතාගේ දහම් පාසලෙන් චරිකාාවක් ගාල්ලටආාව. මම වැඩකරන තැන්ට හවස කෝල් එකක් කාව පුතාද අන තුරක් කියලා මම රැෑ හතට විතර කරපිටිය ස්පිරිතා අල්ටආාව. බස්සක අධ්‍ය ඔලුව පිටතර දැම්මහින්දා ඔලුව බස්සෙකටත් ලයි් නුවකටත් හිරවෙලා කියලා දැනගත්තා මරණය ගැන මට සැකයක් නැහැ. කරාපිටියය රෝහලය අධිකරන වෛති නිලධාරී ෂ්ටී වීරරත්න මහතාාව සින් පශ්ාත් මර්න परීක්ෂණය පවත්වන ලती අපරාතුුව පොලේසිය රතවාහන අංශය උපොලිස් परරීක්ෂයක්ක මාදුසංක මහතාාවසින් සාක්ෂි මෙහය වන ලාती ඉතිරිපත් වූ සාක්ෂි සහ පර්ෂාත් माර්ණපරීක්ෂණ වාර්තාාවනුව මේ හිසත සහ මෝලට තුवाල සිද්දුවීම හේතුුවෙන් සිතු වූ හදිසි මරණයක් බවට माර්ණපීක්ෂකවරයා නිකමනය කළය.